සම් සම්බුදු සරණයි සිලු දෙනාටම. බෞදධරු පහහිනිය පොති සන්නවේදනය කරනව තුම් මු දායකත්ව සධර්ම දේශනාව පෙලෙසින් අරම්භ කරන්නට මේ සූදානම. සධර්ම දේශනා පවත් පණට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙ දම් සභාම්ඩ පේට වැඩමකොට වදාල පුච්චපාද කොරලයාගම සරණ තිස්ස ගෞරවනය සාමිට් පහන්සේ අපි සියලු දෙනාමෙක් සාධුනාධ පවත්වා පිළිගනිමු. සාධ සාධ සාධ. බ්ඩාරගම පදීංචී ගුණසීලිය ලියනගේ මහත්මිය දයාංශ එට්‍ය රච්ච මත් මා සහ ගියා ස්තුර හිටිය රච්චිපුතුුණුවන්න්න තුළු පින්න්නත් පිරිසයි උතු වූ සදර්ම දේශනාව මෙලෙසින් ුළු ෝකයටම සන්නවේදනය කරන්නට පින්බට දායකත්වේගෙන කටයුතු කරන්නේ එසේ නම් අපකර මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සදර්ම දේශනා පවත් පන්නට ගෞරමණය සාමිත් වහන්සේට රධනා කරනවා. සමන්තාචක්. වාලි එසු අත්‍රගච්චන්තුදේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් දම්මස් සවන කාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා නමුතස්සෙ බගවතු අරහතු සබ්බ දම්මිසු අප පටි හතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුතමස්සෙ දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්සේ ස්බ්ුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතු වීසාරජ්්‍ය විසාරෙදස්සෙ. සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. තාාගතස්ස සබ්බ්ුණෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුතු තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්සතතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මහා සම්බුද්ධස්ස සද්ධර් මශ්්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් ඔබ සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉතා උතුම් නිර්මල පරියාාප්තිීන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවේ පෙරදරි කරගෙන ඒ දේශනාගත්ත ධර්මයේශ්‍රවනය කරන්නත් එයින් ලැබෙන අවවාදනු ශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන. වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරග්ඩත් නිවැරදි වෙන මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවීකින් සැනසෙන්ද අවසාන ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක අමාමහන් නිවනින් සැනසීමේ බලාපොරොත්තුව ඇතුව. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කරගන්න මේ උතුම් වූ ධර්ම දානා නිසන්සයත්ව ධර්මශ්‍රවනානිසංසයත් මෙතෙක් ජීවිත කාලයේ තුළ කරගත්ත සියලු කුසල ධර්මයන්ගේ ආනිසංසත් ඔබ සියලු දෙනාට හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පන්නතනි මේ ධර්ම දේශනා මාලාව තුළින්, අපි සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ රතන සූත්‍රදේශනාව සම්බන්ධයෙන්. ඒ උතුම් රතන සූත්‍ර දේශනාවේ හත්තෙන ගාතාරත්නේ ඒ සුප් අයුත්තා මනසාදල් හේන නික්කාමිනෝ ගෝතම සාාස නම්හිී කියන මේ ගාථරථනය තමයි මේ දවස්වෙලා පිවිස්තර කරන්නේ. රතනසූත්‍ර දේශනාව සිදු වෙලාවේ මේ උතුම් දේශනාව මුල් කරගෙන මේ වෙනකුට ධර්ම දේශනා හතලිස් දෙකක් සිද්ධ කරලා තියෙනෝ මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදුකරන්න බලාපොළොත්තු වෙන්නේ හතුලිස් තුන්වෙනි ධර්ම දේශනාව. අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්්ඩ යෙදනා ගෝතම ශාසනම්හි කියන කාරණාව පැහැදිලි කරමි පින්නතුනී මේ හයවෙනි ගාථරතනය හත්තනි ගාථරතනය මේ ගාථාවලින් විශේෂයෙන් මේ ශාසනය මහා සංඝයක් හොයි වගේද ආය අෂ්ට පුද්ගල මහා සංගරත්නය නැත්තන් අෂ්ටාර්ය පුද්ගල මහා සංගරත්නය කියන කාරණාව හයවෙනි ගාතාරතනය අපි බොහෝදුරට විස්තර කරා එතර මේ හත්තනි ගාථරතනයෙන් මේශාසනය රහතන් වහන්සේ කොහොමද එවතුම් රහත් මඟට අවතීර්ණ වෙන කෙනා කොයි ආකාරද කියන කරුණු විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. එමන අපි පහුගේ ධර්ම දේශනාව නතර කරපු තැන ඉඳල හතලිස් තුන්වෙනි දේශනාව ඉදිරියට සිදුකරගෙනයමු සේලස් කන්දය සමාධිෂකන්දයේ වීරියස් කන්දය සහ ්‍රගඥාස්කන්දය කියන මේ ඉස්කන්ධයන් මනාව දක්වලා ගෝතම සාසනම්හි ගොත්තතෝ ගෝතමස්ස තතාගතස් සේව ශසනම්හි කෙලකයන්නේ ගෝත්‍රයෙන් ගෞතම වූ තතාගතයන් වහන්සේගේම ශාසනය කියීන වචනය එක තමයි ගෝතම ශාසනහමි කියලා කෙටියෙක් තියන්නේ. අන් ඒ ශාසනය තුළ මනාව සිල්රකින් වීර්ය වඩන සමාධයක් තියෙන ප්‍රඥාව දියුණු කරගත්ත මහවතුමන් වහන්සේලා වැඩඉන්නවා. අන්ඒ කාරණාව පිනතින විශේෂයි. ඇයි ඒ කාරණාව විශේෂ වෙන්නේ මේ ගෝතම ශසනී හැර මේ විශ්වයේ වෙන කිසිම තැනක රහත් වෙන්න පුළහංකමක් නැහැ මේ ලෝකයේ තව කොයි කොයි ආකාරයේ ඥානවන්තයූ ඉන්නාද අපි සමහර කාලවල කොච්චර දේවල් අහනුවද මිනිස්සුන්ගේ හැකියවල් ගැන එ බලන් ඉතාම පුංචි ළමයි සමහර වෙලාවට ගණන් හදනවා අපි කියන ඕනෑම ගානක් ගුණ කරලා දෙන්න කියන කියපු ගමම්ම උත්තරී කියනවා. එ මොක එකකවත් ලියල කරලා හදල එහමත් නෑ තමන්ගේ මනසිම්ම තමා මේ මහ විශාල ගණන් ගුණ කළ හරියටම නිවැරදිව කියවා එති ඒවාගේ මහ පුදුම හැකියාවල් තියෙනයි කාලින් කාලෙට හම්බ වෙනවා එත දැන් හිතඩක ඔය නාසා වගේ ආයතන අභ්‍යාව කාසය තරණය කරන්න තොරතුරු තාක්ෂණය එකතු කරන්නේ වර්තමාන් ලෝකයේ තොරතුරු තාක්ෂණය නිසා කොයි තර දියුණුද එ තොරතුරු තාක්ෂණ ක්‍රමවේදේ නිසා මිනිස්සුන්ට කොච්චර පහසුද එතොට මේ සියල්ල ඒ ඒ තැන්ට මනාව නිවැරදිව සනිිවේදනය කරන්න චන්ද්‍රිකා තාක්ෂණය ආදී නොයෙක් තාක්ෂණ ක්‍රමනිසා කොයි තරම් පහසු වෙලා තියෙනවා මනිස්සුන්ට එච්චර දේවල් හිතන්ඩ පුළුහන්ගුණානේ එච්චර දේවල් ක්‍රියාත්මක කරවන්ට පුළහන් සූරකං තියෙනවාන්නේ වෙනතිනේ නිකං හිතන්න ගුවන්යානය ගමන් කරන හෙට සුළු පටු බරක් දරගෙනයන් පැය ගණනාව බාතයත් එක්ක ජීවිතත් රැකගෙන සතපුම් ලක්ස ගනන් ගුරයනවා. මිනිස් මොලේකින් හිතල කරපු වැඩේ. නමුත් මේ තරං දේවල් කරපු අයගෙන් කවුද රහත් වනේ ගෙලකෙන්ට රහත්වෙන්ට බැරණුුණන කාටවත්. එද මේ ලෝකයේ රහතන් වහන්සේ නමක් බිහිවුණා නං ඒ රහතන් වහන්සලා බිහිවුුණේ මේ ගෝතම ශාසනය ඇතිලෙමනි අන්න ඒකයි සඳහන් කළේ ගෝතම සාාසනම් හි. ්‍රතාාගතයන් වහන්සේගේ සාසනෙහි මයි කෙලෙස් නැති කරලා රහත් එච්ච තුමන් පහළ ව. අර කොයි තරං දේවල් හොයාගත්තත් කොයි තරන් දේවල් එක ක්‍රියාත්මක වුනත් ඒ කවුරුවත් මේ කෙලෙස් නැති කරඩ සමදද අහස් ගැබ තරණය කරන්න යානාවල් හදන්ඩියගුල්ල සමත් වනාා. අභ්‍යාවකාසයේ සැරිසරණවය චන්ද්‍රිකා තාක්ෂණයෙන් ගමන් කරන දේවල් යා අහස උඩ එවන් මධ්‍යස්ථාන පවා ගොඩ නගැන්ඩ මනිසුන්ට පුළු හඟුුණා. නවත්ති කාටුවත් බැරිවුනානි කෙලෙස් නැති කරන්න. එන කෙලෙස් නැති කරනවා භවය නිමා කරනවා සසරින් මෙදෙනවා කියන කාරණාව සම්මා සම්බුද්ධ ශාසනය තුළ මිසක් වෙන කිසිම ශාසනයක ඒ කාරණාව කරන්න බෑ කියල කියෙන් ඒ ලෝතුතරා බුදුරජාණන් වහසගේ සිංහනා දෙයක් මහනින, මේ විශ්වයේ පළවි නිශ්්‍රමණයත් මේ ශාසනය මයි. මේ විශ්වයේ අන්තිම ශ්‍රමණයත් මේ ශාසනය මයි, මේ ශාසනින් පරිබාහිරව කෙලෙස් නසපු කෙනෙක් නං නෑ කියෙනෙක්. ආං නිසා පින්නතිනි මෙතන සඳහන් කරනවා ඒ සුප්පයුත්තා මනසාදල් ලේනෑ. යමෙක් සීල සමාධි ප්‍රඥා ඉස්කන්දවලින්. ෙලෙස්වලින් නික්මෙන්නේ මේ ගෝතම ශාසනය තුළ දීම පමණයි තේන ඉතුූ බහිද්දා මේ කාරණීන් මේ සාාසනයෙන් පිට නානප්ප කාරම්පී අමරතපන් කරන්තානං නොයෙක් ආකාරවලින් මරණයක් නැති තපස අමරණීයත්වය පිණිස පුරන තපසක් තිබුුණන ඒ අමරණීයත්වය උදෙසා පුරණ තපසක් තියෙන්නේ මේ ශාසනය ඇතුළි මයි. ඇයි අමරණීයයි කල කියන්නේ මරණයක් නැත්තාව කියනෙ එකයි. මරණීයයි අමරණීයයි මරණයක් නැත්තාව වූ එදොට මරණයක් නැත්තෙ කොහෙද ඒ උතුම් නිවනට ප්‍රාප්ත වුණ පුද්ගලයා නැවත මරණයට පත්වෙන්නේ නැති කෙනෙ ඒ නිසා සඳහන් කළා මේ ශාසනයෙන් පිට අමරණීයත්වයට උත්සාහ කරනකොට අත්තකිලමතාන යෝගයට වැටෙනෝ කියලා ශාසනයෙන් පිට නිවන හොයන්න ගියොත් කෙනෙක් නිවනට නෙමයි අන්ඩ වෙන්නේ ඔවු අත්තකිලමුතාන යෝගයට වැටෙනෝ මකද අත්තකිලමතාන යෝගයේ කියන්නේ මේ ශරීරයට දැඩිසේ දුක්දුන්න කිය එක සහරයි මොනවාගේ ක්‍රමද අනු ගමනය කළේ සහරයි අජවෘතානු ගමනය කළා එකන එල්ළුවෙක්වාගේ මුළු ජීවිත කාලිගෙව්වා සුනක වෘතානුගමනය කළා සොනකයෝවාගේ ජීවත්වනා කොක්කුර වෘතානුගමනය කළා මේ වගේ නොෙක් වෘතානු ගමනේ කලා අපි භාගිතුන් ොහසික දවසක් එක භික්‍ෂුවක් සමඟ සුනක් අත්ත කියෙන භික්‍ෂුවක් ගමන වඩිනවා මේ වඩින වෙලාවේ සුනක වෘතය අනුගමනය කරන එක පුද්ගලේ දකිට ලැබුණා ඇගේ නූල් පොටක්වත් නෑ සුනකයික් වගේ නිදාගනන්නවා. ර භික්ෂුව කල්පනා කළලා මේ තමයි නියම රහතන් වහන්සේල කියලා. ඇයි නල් පොටකටත් තන්හාාවක් නෑගේ වස්තරයක් වත් නෑ කියන. එතොර භාගිතුන් වහසේ කාරණාව මනසින් දැකළ හනවා ඔබාර මිත්‍ය දෘෂ්ටික ගැල්ලඉන්න පුද්ගලය දැකළ. රහතන් වහන්සේ නමක් කෙල හිතුවනේද කියලා. එෙදර මේ භික්‍ෂුව කියනවා? බහන්සේ රහත් බවටක මැතිද කියලා. භාගිතුන් වහස සඳහන් කරනවා එතන රහත් බව කොහෙයි පිනතිනඒ පව්කාරකමක තරම මේ භික්‍ෂුව හිතනවා භාගිතුන් වහසට අභියෝග කරන්න තැනක් මේක මේ ලෝක කාටදදු පුළහන් භාගිතුන් වහසේ අභියෝග කරන්න. භාගිතුන් වහස සඳහන් කරනවා ඔබෝය රහතන් වහන්සේ යයි කියන පුද්ගලය තව දවස් හතකින් මරණයට පත් වෙලා නිරීප දෙනවා කියලා මෙ භික්‍ෂෝ කටයුතු කරනවා ඒ අයට කියලා දවස් හතකදි මොහු මැරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එන්න කොහොමාරි ඒකින් බේරෙන්ට කියලා අර පුද්ගලයා කල්පනා කලා හදිසියේ කෑමක් විසවෙලාවත් මරනණය වඋනුත් ශ්‍රමණ බද්ගෞතම යුදධනවා. එහින්ද කෑම නොකා ඉන්නවා. කෑම පවා නොකකා දැන් ජීවිතය ආරක්ෂා කරගන්න ලෑස්තිය දවස් සතක් පහුෙනක. භාගිතුන් වහසිට අභියෝග කරන්නට. එ දවස් හතක්ම කෑම නයනී. එ දිතන්නකු මොන තරම් බඩගිනිද කියලා. එතවට මේ පුද්ගලයාව උසස්කොට සලකන පිරිසක් අනේ අපේ ආර්යන් වහන්සේ මේ දවස්්ටිකේම දැක්කනෑ ආහාරකුත් පිළියල කරගෙන යමු කියලා ඌරු මස් වෑංජනයක් බොහොම ප්‍රනීතව සකස් කරගෙන බතකුත් හදාගම ගියා. රගේිය හම දැ දව සතක බඩිඉන්නනෙ තැමගොල පිගංවලනු බහව කරන්න න්න බිමදාන්න. ඒ අරුව බිම දැම්ම හම දැන් අර බඩගින්නත් එක් මස් වෑංජනය සුවන්දත් එක දරා ගණ්ඩබෑ ඉති ඒ නිසා බොහෝසේ අනු බව කළා අනු බව කරල කරල කර දවස් හතක සාගින්න එක පාරම දරඩ බැඩි ආහාරයක් කඋසට වැටුණ බඩය අමාරුව හැදුන පහෝදා මැරිල ගිය හත්තෙ දවසනකට මැල්ල ගිය දැන්තින් මැරුණ බව පෙන් ඇති පෙන්න්න නැතින්ෙන් භාගිතුනන් හස දශ කළලා හවල් සොහොනට යගෙන් හිදාන්නේ කියල. මේගොල්ලු ඒ සොහොනට නොදා හැමත් තැනම ඇදගෙනය නොමක් ශාස්තෘන් වහන්සේ නමක් වගේ සැලකේ දැ මැරුණට පසේ වැලකින් බැඳගෙන ඇදගෙන ඇන්නේ. ඇදගෙන ඇදගෙන හැම්මත් තැනම යනවා. මොනවහරි එක සොහනකට ගිය හම මෙතන හරි නෑ. ආය සොහනකට නනෑ මෙතන හොඳනෑ එමක කිය අන්තිමට පාන්දර ජාමීෙනකොට අරංගී භාගිතන් වහස කියපු තැනටමයි. එතෙන්ට ගින්චන පස්සේ මේක ශ්‍රමණ බවත් ගෞතමය කියපු තැනමනේ මරණයත් සිද්ද වුණා අන්තිමට සොහොනත් සම්පූර්ණයි වෙන තැනකට ඇදගනයන්ට ඇත් ද ඇද්දා දන්න බෑ අන්තිමටද භාගිතුන් වහසේගේ වචනීම සාර්ථක වුණා මම කියන්ඩ හැදිවේ භාගිතුන් වහසේ වැඩඉන්න කාලෙත් භාගිතුන් වහන්සේගේ පිටි පස්සේ උපස්ථාවක හැටියට ඉඳලත් බුද්ධ වචනයට කීකරුණු විච්චයි හිටිය. භාගතුන් වහසේ වැඩඉන්න කාලිත් විවිධ වෘතානුගමනය කරමින් නිවන් හොයපු අය හිටියා. භාගිතුන් වහසගේ පාරෙන් බැහැරට ගේපු හැම කෙනෙක්ම මෙන්න මේවාගේ ශරීරයට දැඩි දුක් දෙන අත්ත කලම තානු යෝගයක යෙදිලා මරණින්මත් එනිරහිපදුනා. සංසාරි කෙරවල කරන්නනං සතරාපායේ තරණය කරන්නනං ලෞතුරා බුදුරජාණන් වහසගේ මාර්ගිම යතුයි. එමාර්ගේ යත්ත කලමතානු යෝගය නෙමෙයි එමාර්ගයේ කාමසු කල්ලි කානු යෝගයත් නෙමෙයි එනම් භාගිතන් වහසි පෙන් අපපු මගමකක්ද එකට කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා එ මධ්‍යම ප්‍රතිපදාව මේ ලෝකයේ කොයි තරං ශ්‍රේෂ්ටද ඒ මධ්‍යම ප්‍රතිපදාව මිනිස්වන්ට කොයි තරන් පහසුවෙන් නිවන හොයාගනයන් මගේලි කර දුන්න දැ බල නිගන්ටයි මහපාරයේ අනකොට සත්තු පෑගිලා මැරෙනව කියල පාර අතුගගා තමයි යන් පෑගිලා මැරෙනවට වඩා අතුගානකොට මරෙන් නැද්ද නව තේගොල් ඒ එක හිතන්නේ සත්තු මැරෙහි කියල පාර අතුගගතම යන්න දැම් භාගිතු ොහසි පැහැදිරි කර පැහැටියට කටයුතු නොකර මේ විදිහට කටයුතු කරන්න ගියානං මහපොලෝ කොටන්න පුළුවහන්ද මහපොලෝ කටනකොට පනුව කොච්චර මැරෙනවද. නමුත් භාගිතුන් වහස අපිට කීවද මහපොලෝ කොටන්ඩ පා කියලා උපසම්පදා භික්ෂුවට විතරක් දේශනා කළා නිය පොත්තෙන්වත් මහපලෝ හාරන්නපා කියලා. ඒ එකක සෙල්වල ප්‍රබේ දේට අනුව. නිව නික්මන්රවන්ට සාමනේර භිකෝකටවත් ගිහි උපාසක උපාසිකාවකටවත් මහපොලෝ කොටන් දෙපා කියලනෑ. අනුන්ගේ ගෙවල් කැඩු හම කරුම සිද්ධ වෙනවා කියලා අපිට මකු දැල් කඩන්් දෙපා කියෙ භාගිතුන් හස දේශනා කලාාද. ඉ මකු දැල් ැඩු නැතැන් අපිට ගෙල්ුල ජීවත පපුලහන්. නමුත් ඒක අනුන්ගේ ගෙයක් විනාස කිරීමක් නෙේද. ත්හෙම තන්ඩිකවු අප ජීවතෙන්ට පුළුහන්ද. භික්‍ෂුවටත් දේශනා කලා මකුළු දැල්ලා හිංකරන කරමය. පහල ඉඳලා ඉහලට පිහින්ඩකීවා එතට මකු ූර්ටික ඉහලට ඉහලට ගිහිල අයින් වෙනවා මකුළු දැල පිහෙළදාන්ටකා. එත උපසම්පදා භික්ෂූන් වහන්සට සඳහන් කලා ගහක කොලයක්වත් කඩන්්ඩෙපා කියලා. අමු ගහක් කොලයක්වත් කඩන්්ඩෙපා නමු. ගිහි අයට හෙම තහනන් කළාද ගිහියට හෙම තහනන් කලෙක් නෑ ඉති ඒ වගේ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කලාා මෙන්න මෙහෙම කටයහිති කරන්නට කොයි පැත්තටවත් අන්තගාමී වෙන්්ඩිපා එය අන්තගාමීත්වය මෙලවටත් පරලෝටත් දෙකටම පාඩවී එෙප දෙකට මයහපතත් ඉඳ මේ මැදින් පිළිවෙේ අපූරුවට භාගිතන් වසි දේශනා කළා. ඒ මග ගමන් කරලා සසරින් එතර වුනාා මිසක් කාමයෙන් අන්තේයට ගිහිල්ලවත් ශරීරයට දැඩිත් දුක්්දී මේ ක්‍රමවේදීෙන් අන්තේට ගිහිල්ලවත් මේ සසරින් විදුන කෙනෙක් එදා මෙදාතුර මෙ විශ්ව දහත්වයේ කවදාවත් මහලා කවදාවත් මහර නෑ. අංඒක නිසා මේ සාාසනින් පිට අමරණී යත්තයක් හොයඩ බෑ කල සඳහන් කළා සුප්ප යෝගාදී ගුණාභාවතුූ මනා යෙදීම් ආදී ගුණ අභාවේ නිසා. කෙලේසෙහි නෙක්ක මනාභාවන් දස්සේති. ලේෂයන්ගෙන් නික්මෙන්න්නේ නැති බව මනාවපෙන්න. මනා යෙදීමේදී ගුණා අභාවේ නිසා. කද මේ කියන්නේ ගුණ අභාවයේ. එක මනාව යෙදෙන් නැතුව ගුණ මැරි ලගිහිල්ලා. ගුණවත් නෑ ගුණා අභාවේ නිසා. ඒ ගුණ අභභාවයේ නිසා කලේසියන්ගේෙන් නික්මවෙන්නේ නැති බව පෙන්නනවා භාගිතන් වහන්සේ කොයි තරන් අත්ත කෙළමතානු යෝගයෙන් දුක්වන්දත් මේ ශාසනෙන් පිට කෙලෙස්වරින් නික්මීමක් නෑ. ශරීරයට කුච්චර දුක් දුන්නත්. කෙලෙස්වලින් මිදීමක් වෙන්නේ. වෙන්නෙ නැහැ කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ශාසනයේ මේ තරන් නිර්මලව පවතින වෙලාවේ මේ ශාසනය තුළ ගුණපුරාගන්න එක මොනතරං ශ්‍රේෂ්ටද පනතින කාශ්‍යව බුදුරජාණන් වහන්සගේ කාලයේ පැවිදිවෙච්ච හත් දෙනෙක් එකන ශාසනයේ අභාවයට යන කාලය තමයි පැවිදිවෙන්නේ මේ කාලය වගේ. ගතුන් වහසේ පිරිණුවම් පාල නමුත් මේ ඥානවන්තයවූ හදදනා කල්පනා කළා භාගිතුන් වහන්සේ නැතත් තාම ශාසනී තියෙනවන තාමත් මේ ශාසනයෙන් පලනෙලන්න පුළුවන් එහින්ද ශාසනය නොකට යුතු විදිහෙට හැසිරෙන භික්‍ෂූන් වහසල දෙකළ කලකිරිලා අපි අපිට යමක් කරගමු කියලා විහාරාම්රාමෝලින් නික්මලා කාශ්‍ය බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණ වූ චෛතයට වන්දනා කනා. කාශය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහසල විසරුණේ නැහැන එක ධාතුන් වහන්සනමයි. විශාල එක ධාතුන් වහස නමයි. ඒ ධාතුන් වහසේ දැම්පත් කරලා රත්තරං ගඩල්ලොලින් තමයි විශාල සෑයක් දැන්දී. තනි කරම රත්තර අන්ගේ සෑ එළඟට ගිහිල වැන්දර ස්වාමීණී. ශාසනයේ පවතින කාලිම සසරින් මිදෙන්න්න ඕන කියලා උනහසල වනන්තර ගතරුණා වනන්තරයේ ඇවිදක නැවිදක නයනකොට හම්බුණ විශාල පරුවතය තේරනේ කලා ගුණපුරන්ඩ මේ කන්දට නගිමු කියලා එකට නගින්ට බෑකාටවයි එඳ බැඳ ඉනිමගත් දිය ඉනිමගක් බැන්ත ඔය ඉනිමගින් හදදනෑම කන්දට ගොඩ වෙලාකීවා ආහාර භාන වර්ජනය කරලා. අපි එක දිගට භාවනා කරපු කැමතිද කියලපුවා කැමතිකීවා. එනන් ඉනි මඟ බිමදාණ්ඩදකකිවහාකිවා. ඉනි මඟ පෙරලුවා අයි කිසි කෙනෙකුට බහින්න බෑකන්ති. සියලු දෙනාම වීර්යවන්තව භාවනාවට වැඩ හිටිය එතන හිටපු වයසකම භික්‍ෂුව පහු දැල්ලි වෙනකොට රහත් වනා. සේර දෙනාගෙම පොරොන්දුවක් තියෙනවා දංවැළදුවත් වලඳන්නේ රහත් වෙලා මිෂණ නැත්තං වලදන්නේය කියලා. වන්නමුණ තරන් වීරියද්ද කියන. පහෝදා එඩිවෙනකොට රහත් වුණන භික්ෂූ උතුරුකුරු දිවෙනයට පින්ඩ පාති වැඩල අනික් භික්‍ෂූන්ට දානි ගෙනල්ල දුන්න. ආහාරාණු භව කරල භාවනා කරන්න කියලා. අනි හාමුදුරුවරු වහනවා ස්වාමිනිමේ කන්දර ගොඩවුනේ. හත් නොවී බත්හටය කොල දන්නේ කියලා ඔබහන්සගේ කාර්ීම් සම්පූර්ණ කරගත්තනං අපිට අපේ කාරිීටි ඉඩ දෙන්නකිවා ඒ රහතන් වහසේ පහෝද පිරිනුවම් පෑවා ඊළඟ දවසේ දෙවැනි වැඩි මහල්ලා අනාගාමී වුණා ධනය සපයක නැවිල්ල දුන්න ඒ ධනෙත් ප්‍රතික්ෂේප කළ. නාගමන් වහස රණින් මත්තේ බඹලව ඉපදවා තව පස් දෙන කිතුරුයි කිසිම මාර්ගයක් පලයක් ලැබුණෙ නෑ බඩගින්නේ වලි හැමැරිලගිය. හැබැයි ගුණපුරන්ඩන වීරී සියලු දෙනාම දෙව්ලො හිපදුුණා. සියලු දෙනාම දිවියලෝකෙ ඉපදිලා දෙව්ලවින් දෙව්ලොවට සැරිසරලා අපේ බුදුරජාණන් වහන්සගේ කාලේ එ පස් දෙනාම මනුලවටවා. එක්කෙනෙක් පුක්කු සාහති මහරජිරූ පුක්කු සාති රජ්ජරූ ගැනහල තියෙනවන. දෙවැනිිය කෙනා තමයි කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ අනිත් එ කෙන තමයි ධාරචීරය අනිත එකෙන තමයි සහිීය බ්‍රහ්මණ අනිතෙන තමයි දබ් මල්ල පුත්්‍ර තිස්ස මරහතන් වහස. මේ පස් දෙනා තමයි. අර කන්දඋඩ වේලිලා ඇමැරලගී පස් දෙනා. නමුත් රහත් නූනට සෝ අං නූනට ඒ වීරයේ ප්‍රතිඵලයාහක ගියාද සතරාපාහිෙන් විදිලා බුද්ධාන්තරයක්ම දෙවුලොව ඉන්නලා. අපේ භාගිතුන් වහසේගේ කාලි මනුලවට වෙල්ලාඒවීරියෙන් පලනෙලා ගත්තා. කුමාර කාශ්‍යපයන් වහන්සේ අන්ද වනයට වෙලා භාවනානු යෝගිව පුද්දුම වීරයක් යෙදුවරහත්තේෙන්ට. පුළුවන් වුණාද බැරිවුණා අන මගේ කල්ල්‍යයාන මිත්‍රය සසරින් විදෙන්ට යෙදෙන වෑයමක තරම කල්පනා කරපු මහා බ්‍රහ්මයෙක් මහරෑ අන්දවනේ ඒ කාලුක කරගෙන කුමාර කාශපයන් වහසළඟට ඇවිල්ලා ප්‍රශ්න දොළහක් ඉදිරිපත් කළා යන්න කාශ්‍යපය සැවත්නුවර ජේතවනා රාමිේ භාගිතුන් වහස වැඩඉන්නවා. මේ ප්‍රශ්න දොළ හට උත්තර දන්නේ. භාගිතු වහසේතරයි. භාගිතු වහසේ හැරුුණම මේ ප්‍රශ්න දො හට පිළිතුරු දන්න බම. යන්ඩ භාගිතුන් වහසේගෙන් මේ පැන දොල හ විසඳ ගන්න කෙලකීවා. කාශපයන් වහසේ පහෝද උදේම වැඩිය. කාරණාව කියලා ප්‍රශ්න ඉදිරිපත් කළ. සියලු ප්‍රශ්ණ භාගිතුන් වහන්සේ විඳලා දුරා ඒ අවසානිකු මාර කාශපයන් වහසේ සෞු කෙලස් නැසුවා වාමි එමත වම් මික කියන සූත්‍රදේශනාව සඳහන් වෙන්නේ ප්‍රශ්නටික කෞද මේ රයාපු මහාබ්‍රහ්මයා ඒ තමයි එදා කාශ්‍යප ශාසනයේදී අරම් මහ ගල්පරෝතයවු ඩ අනාගාමි වෙච්ච කෙන. පස්ස බඹඳලුව නිපදනි කල් යාන විතරයක් පිහිට වෙනවා ධරු චීරයේ නැව මහුද ගිලිල ජීවිතයේ බේරගැන පීනලා යනකොට ඇඳම් නෑ ඇඳුම් නැතුව ගමට යන්න බෑ එඳ කැලේට රිංගවා කැලේට රිංගලලා විලි වහ ගඩද ගස්වල පොතු ගලෝලා ඇඳුමක් හදාගත්ත ඒක හරි රලු ඇඳුම ඇදගෙන ගමට කෑමටිකක්හොයන්ඩ ම මිනිස්සු කල්පනා කලා මේ රහතන් වහන්සේ නමක් කියල. එදා ඉන්ද්‍ර රහතන් වහන්සට රමකට වගේ සලකවා ධාරු චීරියත් දැම් මුලා වෙලා ඒ නම් මම රහත් වඩ ඇති කියලා. නමුත් අංර මහාබ්‍රහ්මම පිහිට වෙනවා. මහරෑවිල්ල කියනවා ඹ රහත් මඟට ඇවි රහත්ෙන් නතියා රහත් වෙන මගටවත්ත විල්ල. මිත්්‍යාවක ගැලිලයින්න උඹ මැරලයන්න යපායියට. භාගිතුන් වහසේ වැඩ ඉන්නව සවැත්නුවර ගෙල රහත්වෙන මග ගැ ගැනින් කියලකීවා. එකසිය විසි යොදුනක් ගෙවලා සැවත් නුවරටාව මිනිහෙකුට එන්න පුළු හඳදුරක් නෙමී. යොදුන් එකසිය විස්ස හැතැක්මන එක්ද දෙසීකට ආසන්න දුරක්. මිනිහෙකුට එකදවකින් යන්න පුළහන්ද. මේ බ්‍රහ්මරාජය ග ද්වෙන් තමයියෙන්නේ. ඇවිල්ලාහන වරහතන් වහසලගෙන් ස්වාමීණ කෝ භාගියතුන් වහන්සේ සඳහන් කළ පිඩපාති වැඩිය කියලා. ස්වාමිණ කොයි පැත්තටද වැඩී උන්සල සඳහන් කළා පිණිසිගා වඩින වෙලා බණ කියන්නේ නැහැ. පිඩපාති වැඩල එනකං ඉන්ඩ කියලා. මෙයා කියනවා ස්වාමීණී යොදු නෙසිය විස්සක්. දුර ගේවාගෙන මං ආවේ භාගිතු ව හස බලන්ඩ කෞද දන්නේ පිණ්ඩ පාති කරගෙනන අතරතුර මාව මැරයිද කියලා. මට පාර කියන්ුන් හස වැඩිකෝ හටද කියලා. ඊටවසේ සඳහන් කලා හිනම් මෙහට යන්න කියලා. යනකොට මගදි හම්බ වුණා ධනගහල වැඳල මහ පාරි ආරාධන කලා ස්වාමිනිි මට බණටික කියට. සඳහන් කලා ධාරිජීරයේ මේක පිණඩ පාති වඩින වෙලා මනිසක්. න කියන වෙලාවල මේ මේක. ස්වාමීනී මට බනපද කීපයක් හොඳට මැති. ආංගෙතකොට භාගිතුන් හස බැලූවා ඇයි හෙම කීව කියලා සසර බොහෝම වීර්ය වඩල ගුණපුරපු චරිතයක්. ධර්මාවබෝධය හරි පහසුයි අනිත් එක තව පුංචිම පුංචි වෙලාවයි ජීවිතී තියෙන්නේ. ආංගක නිසා. ඉතාම කෙටියෙන් ධර්මකාරණාව පැතිලි කළා. එ මහ පාරයේ ධර්මකාරණාව වහගෙන රහත් වනා. ස්වාමි නිමාව පැවිදි කරන්න කියල ඉල්ලීමක් කළ. පාත්‍රා සිවුරු හොයාගෙන ඉන්නකීවා දන්නව එන්නෑ කියලා. විපාතරා සිවුරු හොයන්නගි හිල්ල. එලදිනෙක් ඇනල මරලදනවා. රහතන් වහන්සෙනම එහිෙමම් පිල්නමුම් පැවා. මෙ සාාසනේ. සැප සහිත ප්‍රතිපදාවෙන් රහත් එච්ච උතුමන් වහන්සේලා ගැන කතා කරනකොට මුලින්ම කතා කරන්නේ ධාර්ුචීරය මහරහතන් වහන්සේ ගැනීම. නමුත් කෞුධාර ඇවිල්ල කීවේ යමං බුදුරජාණන් වහසේ හොයාගන්ඩ කියලා. ඒ තමයි පෙරකල්ල අනිමිත්‍රය. බඹලො ඉඳ ලැවිල්ල කියන්නේ. එහින්ද මේ ශාසනයේ යමෙක් අද ගුණපුරන්ඩ පටන්ගත්තු. රහත් නූන සෝවාන් නූනත්. සංසාරි පාඩු නන්නේ තමන්ගේ යහපත පිණිසම පවතිනවා අන්න එක නිසා අපිත් ප්‍රමාද නොවී ගුණපුරණ එක තමන්ගේ ජීවිතයට කරගන්න ලොකු සාධාරණයක් අපිටත් බුද්ධාන්තරේ ලැබුට සම්මා දිිට්ටික පවුල් පරිසරේක උපදින්න පෙරපින් කළ ඉදි මේ කාරණ දෙකම සම්පූර්ණයි බුදු දහමත් නිර්මල පර්්‍යාප්තියත් තාමත් මේ සමාජය තුළ ඕන තරන්තිනවා. ගුණපුරට භාගිතුන් ව හසිට කීකරුවෙන්ඩ. මරණින් මතය අසරනුවෙන් ප්‍රතිපදාවෙන් අතමිතෙන්ද. සුනකේක් වෙලා ඉපදන්න කැමතිනම්. අනුන්ගේ කෙස්කස් අතරේ උකුණෙක් වෙන්න කැමතිනම්. වැසිකිිලි වලකා සුචි කන පනුවෙක් වෙන්න කැමති නම්. මඩවලක කුණු කානුමක පනුවෙක් වෙන්න කැමතින. මැරිච්ච මලකුණක් වුණ ඉහෙන බැස්සෙක් වට කැමතිනම් ගුණපුරන් නැතිමේ ප්‍රතිපදාව හොඳයි මරණින් මත් ඒකට අක මැතිනම් වහ වහා වීරි වඩන් යිතියෙන්නේ. මහලකු කාලයක් තියෙනවදයකට අනාධිමත් කාලයක් සසර දිග බලහම මනුස්සලෝකත කරන්න අල්ප මාත්‍ර පුංචි කාලයයි. කවද මැරෙද කොතන මැරයිද දන්නේ. ලොකුුවේවා පොඩි වේවා මහලුවේවා ඕන කෙනෙක් මැරෙනවා. මරණි මත්තේ අසරණ නොවෙන ප්‍රතිපදාවමකක්ද. යටත් පිරිසෙන් පන්සිිල්වත් රැකගෙන භාගිතුන් ව හසිරකී කර්වෙන එක. ඒටික තාමත් කරග්ඩ වීරයනැත්තං. සතර අපායට අන්්ඩනම් අපිඉන්න විදිහ හොඳටම හොඳයි සතර අපායෙන් විදෙන්න්ඩනම් තමයි යටත් පිරිසෙන් පන්සිල් වතරකඉන්න වෙන්න. මරණ මංචකය අපිහිතන වට වඩා හරි භයානකයි. චක්‍රයක් කැරකෙනවා වගේ මංකරපු කර්මටය කැරකි කැරකි මං ඉදිරයේ ප්‍රදර්ශනය කරනවා. ඔක ජීවත් වෙලා ඉන්න වෙලා විකොච්චර කීවත් හුග දෙනෙක් තේරුම්ගඩි නැතිද. නමුත් මරණ මංචකයේ පෙරපව් පෙන්නනකොට. දුවල ගිහිල්ල පින් කරන්න හිතුනත් නැගිට ඉන්න පුලුවන්කමක් නෑ එදාට එහෙම අසරණ වෙනවට වඩා නරකද ඇදී බුදියගෙන ඇගේ ඇඳී සැතපිලා මරණ මංචික මෙනිෙහි කර පින්කන් ටිකක් තිබනන හැමදාම බුදුන් වදට පන්සිල්ටික හැමදාම රැකගන්ට් පෝට උපෝසත සීලේ ආරක්ෂා කරගට ශක්ති ප්‍රමාණයෙන් දන්දෙන්ට. හැම වෙලා එම මැරන්ඩ සූදානන් කෙනෙක් වගේ ජීවත්තෙන්ට. මේ ශාසනයමච්චන කරුණු පෙන්නන්නේ එකටයි. මේ ශාසනයේ ආය මහා සංඝයාගේ ගුණකථනය කර කර අපි ව උනන්දු කරන එකයි මේ කරන්න. මේ තරම් මඟ පෙන්නලා මේ මඟ පිළිගන්න අයලෝකෙ කොච්චයෙන් කියෙන් කියීදනා දන්න. අ්‍ය ආගම කාය මේ කරුණු එක පත් පිළි ගනීද බෞද්ධ පරිසරයක ඉපදිච්ච සීයට අසුවක් පිළිගන්නෙත් නැතිකොට අන්‍යයාගමක කොහ පිළිගන්න එද පින් ඇත්තෝ ඉන්න බොම ටිකයි ඔවුන් සතරාපායෙන් මිදෙයි භාගිතුන් ව හසිට කී කරුවෙන්න්න උත්සහ කරන්නට පිනතන පත්ති පත් කාති එ පත් බාති පත්ති එත පත්ති කියල කියන්නේ මුකේටද විශේෂයෙන් සඳහන් කරනවා පැමිණිය යුතුයි කියන අරුතෙන් පත්ති කියලත් කියනවා පත්ත බා නාම පත්තු අරහා සඳහන් කරනවා යන්න සුදුසුයි පත්තෙන්ට සුදුසුයි පත්තබ්බ කියල කියන්නේ පත්ති නිවනට නමක් එතුකට නිවනට කියන තව නමක් යම් තැනකට පත්වෙලා යෝගෙහි ශේම භූමියකට පත් වෙලා වගේ කියලමී කාරණාව සඳහන් කරනවා. යෝගයේ ෂේම භූමියයට පත්වෙලා. මොකදද මේ ෂේම භූමියයට පත්වනා කියල කියන්නේ කාන්තාාරයක් ගැනහි තැන්ට. කාන්තාරවල කරදර කොච්චරතියනවාද කාන්තාරය වතුරනේ ඒක නිසා කාන්තරය යනයට ලොකු අපහසුතාවන්ට මුණ දෙන්න සිද්ධරෙනවා. කාන්තාරවල වැලි කුණාටු තියෙනවා එ ජලකුණාට වන වැලි කුණාටු වැලි මයියෙන්නේ සුලිුණට කාන්තාරය හරියට අමනු්‍යෝ ඉන්නවා කාන්තාරයේ කෑමබීමනය කාතාරී විිදිල කාන්තාරයක් නොවෙන හැම අතිම්ම සශ්‍රීක භූමියකට යන්ඩ පුළහන්නන් අන්නේ ශස්ශ්‍රීක භූමිට අපි කියනවා ෂේම භූමියයක් කියලා මේ සංසාරිතය වගේ මේ සංසාරිත් නිරේටම යන්ඩ මග හැදෙන කාන්තාරයක් වගේ. මේ කාන්තාරිත් අපිට කරදර හුඟ තියෙන්වා. යෝගයේ හිෂේම භූමියයට ආව කියල ඊට වඩා වෙනස් දෙය කෙනෙක් සිල් රකින්නේ පහසුුවෙන්ද පවුකරනට වඩා පහසුද්ද සිල් රකින එක පවකරණ එක පහසුවෙන්දන්න මිනිසු පව කරන්නේසිල්ර පහසන්න මිනිසු සිල්ල රන්නේ කෙලෙස් වැඩී අකුසලේලෙසි කෙනෙක් පන්සිල්ම උල්ලංගනය කරන්නේ කෙලෙස් ස්සා නිමේ ද පසිල් ල්ලංඟනය කරන කෙස්සින්ද. කෙනෙක් පන්සිල් රකිනව කියල කියන්නේ කෙලෙස් ගොඩක් දුරු කලා කියන එකයි එහමන කෙලෙස් වලින් පිරිච්ච මිනිස්සු අකුසලයන් සබුරුදධමත්යෙනකොට ඥානවන්තයා කුසලයෙන් පෝෂණයට පත්වෙනවා. එ කුසලයෙන් පෝෂණයට පත්වෙන ඥානවන්තයා ශ්‍රද්ධාව තුළ හිත පිහිටව ගත් හම්ම ඥානවන්තයට පුළුවන් ඉතාම කැමැත්ති සිල්රට ඉතාම කැමැත්තිං සිල් රන්න පුළුවන් නොත් කැමැත්තිං සිල් රකිනවා කියන කාරණාව හුඟත් දෙනාට කරන්නදමාකද සිල් රකිනෝ වගේ හිටියට කරඩ දෙයක් නැතිකමට ඉන්නෝ මිසක් සිල් රකින නමි එක ජාති පාලි හැර ලස්සන්ටක පැහැදිලි කළ සත්‍යයක් ක්‍රියාවක් කරන්න ගියපු තැන වසර පනස් ගණනක් රසිි ප්‍රෞජාවෙන් පැයිදිවවෙච්ච තාපසෙක් කියනවා පුතේ මගේ මහනක මවුරුදු පනස්ගානක්. නවත් මම කැමැත්තෙන් බ්‍රහ්මචරියාවේ හැසුරුණේ දවස් හතක්මවි තරයි කියලා. සියල් අත්හැරල මහන වෙලා නැවත ගෙදර ගහිල්ල ඒදවල් ගණ්ඩ බැරිකමට අවුරුදු පනස් ගානක්ම ඉන්නවා කැමැත්තෙන්නේෙම ඉන්න කියලා. නමුත් කෙනෙකුඩට සිල් රකිින්ඩ කැත්ත ඇති වුණ දසටයි සිල්රකින්ඩ පහස්ට. ඒකෙන් පේන්නේ පන්සිල් රකින්ඩ කැමැත්තැක් අපිට තාම ඇති වෙලා නැති නිසා තමයි පන්සිල්රකින්නේ. ප්‍රාණ ගහතයෙන් වැලකීමේ කැමැත්තාවනන් අපි සිල් පදී කඩන්නේ. හොරකමින් වැලකීමේ කැමැත්ත තියෙනව වනඟ ිහෝරකන් කරන්නේ. වැරදි කාමසේවනයට අකමැත්ත තියෙනොනඟ පියවැඩේ කරන්නේ. මේ විදිහට සිල් පද පහමේහෙමයි. කැමැත්තු උපදින්ඩුවනේ. කැමැත්තෙන් සිල්රැකපු කෙනා ඒ යෝගයේ ශේමය කියල කියන්නේ. ඒ වීරයේ කෙරවල ලබනවා මොකක්ද උතුම් වූ නිවන නැත්තැන් උතුම් වූ අර්හත්තය ලබනවා. අන්න ඒ අර්හත්තේ තමයි මේ යෝගයේ ශේමභූමි කියල කියන්නේ. මේ තරන් කැපකිරීම් කරල කරල කර ලබාගත්ත අග්‍රඵලයේ අමාමහනිවන එකට කියන අශයම වූමිය. අන්න ඒක නිසා මෙතන සඳහන් කළා දන්දීල සෙල්රැකල භාවනා කරලා උත්සාහ කරල කරලා එක තැනකට යම් කෙනෙක්ෙනවා. ආංගේ අරහත්වයට ආහම එතනින් එහා පැත්තර කළේුතු දෙයක් නෑ. මහන්සි වෙඩ ඕන නෑ නැවත රහත් භාවයක් ලබාගණඩ උත්සාහ කරන්න ඕනෙත් නැහැ ඒනිසා කියනවා යෝගයේ ෂේමභූමියයට පැමිණියා කියලා. අන්ෙ උතුම් තැනට ආපු යම් කෙනෙක් සිටිනවනන් එවන් අයි ඉන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනීම විතරයි. යෝගක් කේම කියන්නේ භාවනා කරන පුද්ගලෙකුට. ඒ භාවනාවේ නියම ශේමභූමියට තමයි අච්චන්ත එනතන් කෙරවල නිවන කියල සඳහන් කළින්.ති කරුණු ගණනාවකින් එකම කාරණාව අට්ටකතාව විස්තර කරන හින්දයි මෙහෙම ගොඩක් කරුණු තියෙන. ඊළඟට සඳහන් කලා පින්නතුන පත්ති තේ පත්ති පත්තා අමතන් විගයිහ ලද්හා මුදා නිබ්බුතින් බුංජමානහ. පරතන සූතයේ හත්ති නිගාතාව මේ අවසාන්ට කියන හැ කියෙන ආකාරය. එතර මේ පත්ති කියල කියන්නේ අරහත් පලට පත්උනා කියන කාරණාවයි. කෙනෙක් අරහත්තයට පත් වනා කල කියන්නේ නිවන ශක්ෂාත් කරගත්ත කියන එක යිතේ පත්තිපත්තා ඔවුන් ඒ උතුම් අරහත් පලට ප්‍රාප්ත වනා. සඳහන් කරනවා ඒත් පත්තියට ප්‍රාප්ත වුණ නිසා පත්ති පත්තා කියනවා. ඊලඟ නැවත විස්තර කරනවා. නිවනය හිච්චුතවීමකුත් නැහැ. නිවනය ඉපදීමකුත් නැහැ නිවන මරණයකුත් . ඉපද ඇතිීමත් ැති . නිවන් දැකපු පුද්ගලයා එසියල්ල ඉවර කරලා ඉන්න. අන්නේ කාරණාව නැවත විස්තර කරනවා. කෙලෙස් තිබීමෙන් යම් දැවිල්ලක් තිබුණ නං ඒ සියලු කෙලෙස් නැතිවීම නිසාත් සියලු දැවීන් නැතිවීම නිසාත් ඇතිවෙනෙන් නිවීම තමයි නිබ්බුතින් කෙලකීවේ. ලද්ධා, මුදා නිබ්බුතින් බුංජමානා. මකද මේ මුදාාති කියල කියන්නේ. නොමිලේ කියන එක තමයි. මුදහ කියල කියන්නේ එකයන්නේ සල්ලි ගෙවල ගන්න එකක් නෙම නිවන නිවන් සල්ලි වලට ගඩ බෑන් හැබැ වර්තමානයේ සමහර මාර්ග පලවලට සහතික දෙන ක්‍රමයක් තියෙනවා. ඇැවි බුද්ධහගම එහමටක් නෑ නමුත් වර්තමානය තියෙනවා දැන් ඔබ සෝවාන් කියල සහතිකයක දෙනවා. මම සෝවාන්ද කියල කාගෙන්මත් අහණඩෝන හඟක් දෙන ආහනෝ ඔය ප්‍රශ්නය මන් සෝවාන් වෙලා දින්න කියලා එකැනෙ ම නෙමේ ඒ පුද්ගලය අහනෝ ඔහු සෝවාන් වෙලා දින්නේ කියලා. එතවට ගිහිල්ල ඒ කර්මස්ථානයේ දෙන ආචාර්යවරයගි තහනව ස්වාවීනිි මට මෙහෙමහෙම පේනවා මෙහෙම මෙහෙම දැනෙනවා මම සෝවාන් වෙලාාද කියලා. ඒකට වෙන කෙනෙක් තමයි කියන්නේ ඔවු උදැන් එහම දැන ොනම් ගොබ සෝවාන් කියලා. ලංකාවේ සමහර පැතිවල සහතිකයෙකුත් දෙනවා මේ සෝවාන් ආරිශ්‍රාවකය කියලා. ඒ තරමටම මිනිස් සිත් පිරිහිලා. තමන් සෝවාන් ගුනානං වෙන කාගෙන්වත් අහ්ඩුවෝ නෑ ම සෝවාන්ද කියලා. කද සෝවාන් භාවය ලැබෙනවත් එක්කම තමන්ට පහළ වෙන ප්‍රත්තිවේක් ෂාඥාන ටිකක්තියෙනවා. ඒ ප්‍රත්්‍යවේක් ෂාඥානයෙන් දැන ගන්නවා මම දැන් සෝවාන් වෙච්කෙන් කියලා. එක කාගිවත් අහන්ඩුව න්න. අංහින්ද මේ නිවන කියන එක සල්ලි ෝල්ට ගන්න දෙයක් නෙමෙයි. මේක ගුණපිරීමේ කෙරවල ලැබෙන දෙයක්. ගුණ පිරීමේ අග්‍රඵලයක් තමයි මේ නිවන කියල කියන්නේ. ආංගේ නිසා සඳහන් කලා. කෙලෙස් තිබීමක් යම් දැවිල්ලක් තිබුණනං ඒ සියලු කෙලෙස් නැතිවීම නිසා ඒ දෙවිලිසිල්ල නැතිවෙනවා. මොනවද කෙලෙස් තිබීමෙන් තිබිච්ච යම් දැවිල්ල. අපේ පිනතුට මතකද ලොවතුරා බුදුරජාණන් වහන්සේ ළඟ සුරාපානය කරපු කාන්තාව වගයක් හිනාවෙවී ගීතකීවා. අලතින අද කතාව. ගිය සිිල්ගන්ඩ. ැ අවස බද් වදනාවට බුදු වදන්න විහාරයට ගී මේගොල්ලො සුරා කල ගෙඩි හංගගෙන ගියා ඇඳුම් අස්ස එ මෙහි හංගගෙන ගිහිල්ලා තැන්තැන්ගොල සැඟවිලා සුරාපානය කළ තැන් කාන්තාව හොඳම හොඳදටම මත් වෙලා අන්තිමට බුදුරජාණන් වහස ගාවට ගේිලා දැන් වාඩි වෙලා ටික වෙලා කැනකට තවතාව වේරරි වෙඩී සම සසිංදුවා සමරු නටනව සමහරු වාදනය කරනවා කවුරුසරද භාගිතන හසිස්සර කෞදම මාරපාක්ෂික දෙවියක් ආවේශවෙලා නුසුදුසු දේවල් කළ යුතු නැති තැන කරවනවා. භාගිතු හසික දැනගත්තා. මහා කල් පාසංක ගනක්. මිතා පිරුවේ මේකට නෙමයි කියල භාගිතු හසිකල්පනා කළ. එ නිසා භාගිතුන් වහසේ මහ ගනාන්ද කාරයක් මවල තියල භාගිතුන් වහසේතනින් අනාා අඳුර කොයි තරන්ද මේ කාන්තාවන්ගේ වවෙරි හිදුුනයි අඳරට එත් තරන් හඳුරා භාගිතුන් වහසේ ඇත්න්දල වූල්නරෝම දහතුවයෙන් සුදෝසුදු රශ්මි දම්යයක් වූ ඇතින්ට. ාගිතුන් හසේ දැක්කම මේ කාන්තාවට පුදුම ලැච්චයි අපි භාගිතුන් වහසේ ළඟද මෙහෙම හැසුරුුණී කියල. අන්න ඒවෙලාවෙ බුදුරජාණන් වහන්සේ අහනවා කෝනු හාසෝ කිමා නන්දු නිච්චන් පද්ජලිතේ සති කෝනු හාසෝ කොහොමද හිනාවෙන්නේ කිමා නන්දු මොකේට ද ආනන්ද කියල කියන්නේ ආනන්දයට පත් වනා කිය ල අපි ගැෙන සතුට කෝුණු හාසෝ කොහමද හිනාවෙන්නේ කිමා නන්දෝ කොහොමද සතුටු වෙන්නේ ඇයි ඔබට මට හිනාවෙන්න බැරි ඇයි ඔබට මට සතුටුවෙන්න බැරි නිච්චං පද්ජලිතය සතිී දන්නවද මේ වාඩිවෙල්ලා ඉන්න කොටත් ගිනිය කොල්හකින් පිච්චෙන බව එකොලොස් ගින්නකින් අපි පිච්චෙනවා. ජාති ජරා, ව්‍යාදිි, මරණ, ශෝක, පරිදේව මොධ වශයෙන් ගිනිය කුලග පිච්ච. රාග දේශමෝහ මේවාගේ නොයි ගිනි රාගයෙන් පිච්චනා සමහට. දවේශයෙන් පිච්චෙනව සමහර. මොකද රාගයෙන් පිච්චනවා කල කියන්නේ. පි පිනතින ඒ පිච්චීම දැනෙන්ට එක් කුළු පග කෙනෙක් තමන්ගින් වෙෙන් වෙඩුවනේ එතුකොට තමයි පිච්චෙන බවහොඳට තේයෙන තමන් එක්ක හිතවත් කෙනෙක් දවසක් දෙකක් මං කතා කරනකොට දුරකතනේ ඩාව නැත්තයි එතන ඉඳලා හිත ඇතිළි ප්‍රශ්න කොච්චරද කෙනෙක් ඇමතුමක් ගන්නකොට කාරය බහුල කියල කියනවා නමුත් මං කතා කරනකොට දුරකතනයටඉන්නේ එතන ඉඳදල කෑම කණ්ඩ බෑ එතන ඉදලලා නින්ද යන්නේෙ නෑ එතන ඉඳලා වෙන වැඩක් කරන්න බෑ මොකද සැක මතුවියලා පිච්චෙන රාගෙන් පිච්ච එක දරාගන්න බැරිකොට තමයි ගෙලවෙල දාගන්නවා කෝච්චියට පණනිවා ගඟට පනිනවා මුහොදට පනිිනවා අරාගෙන් පිච්චවා. දවේශයෙන් පිච්චිලා පිච්චිලක් උපරිමේයට එනකොට තමයි කඩුවෙන් අනිනවා පිහියෙන් කොටනවා වැඩිතියෙනවා නොයෙක් නවා. මෙ මේ විදිහට එකොලොස් ගින්නකින් මිනිස්සු පික්්ෂෙනවා ලෙඩ රෝ ගෝලිං පිච්චනෝ මෙතෙක් කල් ඇස් පෙනුන්ව අඩුවෙලා තිබෙන ඇැති කෙනෙකුට දෙැම් මට ළඟපේෙන් නෑවාගේ කියලා හිතෙන කොට කොච්චර දුකයිද. අංඒවාගේ හැම දෙයක්ම ගැනහිතන්ට මෙහෙම එකොලොස් ගින්නකින් දැවි දැවී කොමන හිනාවක්ද කොමන සතුටක්ද කියලාහන්නේ. අන් එනිසා භාගිතුන් වහස දේශනා කරනවා මේ සියලු දැවීම නැතිවීම පිනිසා යත නැතිව පිිස ඇතිවන නිවීම තමයි නිබ්බුතින් කියලකන්. සියලු දැවීමම් නැති කිරීම පිණිස ඇතිවෙන නි නිබ්බුතින් කියල කියනවා. බුංජ මානාති ආනුභාවමනා අනුභවකරින් එවතුම් නිවීම මං අනුභව කරනවා. නොමිලි හම්බව වෙන කෑමක් එක දිගට කනවා වගේ අරහත් පල සමාපත්තිය කොච්චර බුක්තිවින්දත් වියදැන් වෙන්නේ කොච්චර බුක්තිවින්දත් වියදමක් නන්නෑ. රහතන් වහන්සේගේ ගුණේ තමයි මේ දිගට ප්‍රක්‍රශ කරන්න. උන්වහසේ හැමදාම අරහත් පල සමාදී භුක්තිවිඳෙනවා. කින් උත්තං හෝතයි කුමක්ද මේ කියල තියෙන්නේ. ඒ ඉමස්මින් ගෝතම ශාසනම්හි සීල සම්පන්නා සීල සම්පන් නත්තා සුප්ප යුත්තා යම් කෙනෙක් ගෞතමයන් වහසගේ ශාසනෙහි සීල සම්පන්න බවනිසා මනාව යෙදන බව නිසා ඒ උතුම් අර්හත්වය ලබාගෙන මේ සංසාරයෙන් එතර වෙනවාද. මේ උතුම් සසර මග කෙරවල කරලා සදාකාලික සුවයෙන් සැනසිෙන්දෙ සම්මා සම්බුදධ ශාසනයෙන් හැර වෙන කොහෙන්ද පුළුවන් කියන කාරණාව දක්වනවා. ඉති මේ ආදි වශයෙන් පැහැදිලි කරලා ඒ උතුම් ආරය මහා සංගරත්නය ගුණ සත්‍යය ක්‍රියා කරල සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ හත්තේ නිගාතාරතනය නුත් ආශිරවාද කලා විශාලා මහනුවර තුම් බියදුර කරට ්‍යාර්යන් වහන්සේලාගේ ගුණේ ප්‍රකාශ කර කර. එ දරම දශාවට තියෙන ලාලයයක්ත් නිම වෙලා තියෙන නිසා. රතන සූත්‍ර දේශනාව ඇසරෙන් සිද්ධකරපු හතලිස් තුන් වෙනි ධර්මදේශනාව. මහා සංගරත්නේ ගුණේ ගැනම ප්‍රකාශකරමින් උතුම් අරහත් පලී පිළිබඳ එහි තියෙන ශ්‍රේෂ්ටත්තේම ප්‍රකාශකරමින් අපි මේ විදිහට නිමා කරමු මේ උතුම් ගාථරථනය ලෝකයට දානය කරද අද ධර්ම දේශනාවී දායකත්වය දරුන් ලබන්නේ ගුණසීලී ලියනගේ මහත්මිය දාාවන්ස හෙට්ටියාරච්චි මහත්මා ගිහාන් ඉසරු හෙට්ටියාරච්චි පුතනුවන් ඇතුළු පින්වත් පිරිස. පුුණ්‍යානු මෝදනා කරුන් ලබනවා මෛතරී මහබෝසතාණන් වහන්සේ සහම්පතතියේ බ්‍රහ්මරාජාණන් වහන්සේ සක්‍ර දිවිරාජෝත්තමයණන් වහන්සේ ඇතුළු සියලුම සම්මාධිට්ඨික දෙවිදේවතවුන් වහන්සේලාටත්. බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතරු දරනාාගම කුසලදම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් බුලත් සිංහල දෙවලකඩ විසූ ලියනගේ සිරිසේන පියතුමාට මැගිලිින් නෝනා හපුතන්ත්‍රී මෑණියන්ට ලියනගේ සුනිල් ශාන්ත සොහයුරාට පරගස්තොට කොඩා ඉඹුල විසූ සීමං සිං්යෝ හෙට්ටියයා රචිපයාාණන්ට සේනා දීරගේ මැගිලින් ඕෝනා මෑණියන්ට පවුලේ මියගිය සහෝදර සහෝදරියන්ට දෙපාර්ශයේම මියගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පුුණ්්‍යාණු මෝදනා කිරීමත්. එට අමතරව දෙදහස් විසිතුනේ පෙබරවාරි මස දාහතරවන දිනට උපන්දිනයේ යෙදෙන දයාාවන්ස හෙට්ටියාරච්චි ස්වාම්පුරුෂයන්ටත් පෙවරවාරි මස හතරවන දිනට උපන්දිනය යෙදෙන ගිාන් ඉසුරු හට්ියාරචි පුතනුවටත් ොැම්බර් මස සිතුන් වන දිනට උපන්දිනයේ යෙදන ලහිරුපියුමාල් පුතනුවන්ටත් සහභාගීවන සියලු දෙනාටමත් නාවින්නේ පදිංචි හසිිනි නවෞද්්‍යයාදියනයේ ඇතුළු පෞුලේ සියලු දෙනාටම ප්‍රත්නත්‍රී යාශිරුවාදය පාර්ථනා කරන අතර සුජීවත්ත සිටින අනික් සියලු ඥාතිමිත්‍රරාදීන්ටත්. උතුම් තුනුරුවණේ ආශිරුවාදයෙන්නවා අඩුවම ලැබේවා අප කෙරහි අනුකම්පාවෙන් වැඩමකොට ධර්මදේශනාව සිදුකළ දේශකයණන් වහන්සේටත් උන්වහන්සේගේ දෙමව්පියන්ටත් බෞද්ධයා මාධ්‍යජාලයේ බත්මන් අධ්‍යක්ෂ දුරන්දර අවසරයි බරලන්දී වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සඟරත්නයටත් බෞද්ධයා මාධ්‍යජාලී කාරි මණඩලී සියලු දෙනාටමත්. ධර්මශ්‍රවනය කළ ලක්වැසි ලොෝ වැසි හැම කෙනෙකුටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය නිරන්තරයෙන් සැලසේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙති කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහනිවනින් සැනසෙන්ඩ පිින් අනුමෝදං කළ ආශිරුවාද කළ හැම කෙනෙකුටම මේකු සල් හේතුවේවා කියලා ගුණසීලී ලියනගේ මහත්මිය දාවන්ස හෙට්ටියාරාචි මහත්මා සහ ගිාන් ඉසරු හෙට්ටියාර්චි පුතනුවන් විසින් ප්‍රාර්ථනා කරනු ලබනවන්. දායකත්වය දැරු ඒ සියල දෙනාටමත් තුනරුවන්ගේ ආශිරුවාදීෙන් මේකුසල ශ්‍ර්තියානු භාවයෙන් ඉතාම ඉක්මං භවේක අමාමහන් නිවනිින් සැනසිෙන්ග ලබේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සටහාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වාචිරංරක්කං තුළෝක ශාසනං දේවෝ වස්සතු කාලීනය සස්්‍යිය සම්පත්ති හේතුචෙ. පිතෝ භවතුළෝ කෝචේරාජා භවතු දම්මිකු.